පසුගිය දිනවල මාධ්‍ය සහ සමාජ මාධ්‍යවල කතාබහට ලක් වුණා කටා රාජ්‍යයේ සමාගමක් සම්බන්ධයෙන් සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ නම රාජපක්ෂ යන නම තියෙන පුද්ගලයෙක් සිටීම පිළිබඳව. ඒ පිළිබඳව මාධ්‍ය පළ වුණා, පුවත්පත්වල පළ වුණා. ඉතින් මම විශ්වාස කරනවා ඒ පිළිබඳ යම් අදහසක් පළ කිරීම වැදගත් කියන කාරණය. මොකද විශේෂයෙන්ම අද රටේ සහ ලෝකයේ ඉන්ධන අර්බුදයක් නැත්නම් බලශක්ති අර්බුදයක් තියෙන කාල සීමාවක, වගේම රටේ ජනතාව ඉතාමත් අපහසු කාලයක් ගත කරන වකවානුවක සමහර උදවිය උත්සාහ කරනවා බොරු පුවත් මවමින්, බොරු චෝදනා නගමින් මේ ජනතාව උසිගන්වලා නැවත වතාවක් කලහකාරී තත්ත්වයකට මේ රට ඇදගෙන යන්න. මේ සමාගමේ මගේ හෝ මගේ පවුලේ කිසිම කෙනෙක්ගේ සම්බන්ධතාවයක් නැහැ. මේ වෙනකොට සමාගම විසින් ඒ නම තියෙන, ඒ නාම රාජපක්ෂ කියන නම තියෙන පුද්ගලයා පිළිබඳව විශේෂ ප්‍රකාශනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ඔහුගේ වර්තමාන විස්තර පිළිබඳව ඒ අදාළ සමාගම විසින් මාධ්‍යට සහ සමාජ මාධ්‍යට ප්‍රකාශනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි රටේ ජනතාවගිනුත් ඉල්ලන්නේ ඔහු ඉතාමත් අමාරු කාල සීමාවක්, ඒ වගේම ඉතාමත් අපහසු කාල සීමාවක්. ඉතින් මෙවැනි කාල සීමාවක් තුළ මම හිතන්නේ දේශපාලඥයෝ විදියට අපි එකිනෙකාට ඇඟිල්ල දික් කරගෙන චෝදනා නගමින්, එකිනෙකනාගේ වැරදි පෙන්වමින්, බොරු චෝදනා හදමින්, බොරු කතන්දර හදමින් ජනතාව තවදුරටත් නොමග යවමින් ජනතාව අපහසුතාවයට පත් කිරීම සාධාරණ නෑ කියන විශ්වාසය මං ඉන්නවා. ඉන්න මං අපේ දේශපාලනය කරන අපේ සහෝදර මන්ත්‍රීතුමන්ලාගෙනුත් ඉල්ලා සිටින්නේ අපේ දේශපාලන කතිකාවත, දේශපාලන කාරණ අපි මැතිවරණ වලට සීමා කරමු. ඉතින් මේ වෙලාවේ මම හිතන්නේ බොරු චෝදනා නගන්න නැතුව, බොරුවට එකිනෙකාට ඇඟිල්ල දික් කරගන්න නැතුව, අපි එකිනෙකාට හොරා කියා ගන්න නැතුව මේ වෙලාවේ රටේ ජනතාවගේ අවශ්‍යතාවය ඉටු කරගමු. යම්කිසි කෙනෙක්ගේ යම්කිසි චෝදනාවක් තියෙනවා නම් නීති හමුවේ ගිහිල්ලා CID එකට හෝ වෙනත් ආයතනයක, වෙනත් පොලිස් හෙඩ් ක්වාටර්ස් වලට ගිහිල්ලා මූල්‍ය අපරාධ කොට්ටාසයට ගිහිල්ලා ඒ පිළිබඳ පැමිණිල්ලක් කරලා න්‍යායිතියානුකූලව, නීතියානුකූලව ඒ කාරණයට පරීක්ෂණයක් පවත්වලා ඉදිරියට ඒකට සාධාරණයක් ඉටු කරමු. එහෙම නැතුව අපි දේශපාලන වේදිකාවල එකිනෙකාට ඇඟිල්ල දික් කරමින් මම හිතන්නේ මේ වෙලාවේ මේ කාල සීමාව තුළ දේශපාලනය කරනවට වඩා රටේ ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටීම තමයි අපි කළ යුත්තේ. මන්ත්‍රීතුමා, දැන් පසුගිය දිනවල සමාජ ජාලවල කතා බහට ලක් වුණ අපේ හිටපු ජනාධිපතිතුමන් සම්බන්ධයෙන් යම් යම් කතා බහට ලක් වුණා. එතුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ජනතාව බලාගෙන ඉන්නවා. මේ කතා වෙන කතා ඇත්තද බොරුද මොකද්ද කියලා ඔබතුමාට ඒ සම්බන්ධයෙන් දැන් ප්‍රකාශයක් කරන්න පුළුවන් නම්? හොඳයි, මම දන්නේ මාස 3-4කට වතාවක් සමාජ මාධ්‍ය තුල එතුමාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව යම්කිසි පොතක් යනවා. ඒ වගේ මම දැක්කා ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයකුත් ලයිෆ්ස්ටයිල් මාධ්‍ය ආයතනයක් ඒ පිළිබඳව කිසිම තැකීමකින් තොරව, කිසිම පැමිණිල්ලක් විමසීමක් කරන්න නැතුව පොතක් පළ කරලා තිනවා. මම හිතන්නේ එහෙම කරන එක වැරදි. ඒ විශේෂයෙන් වගකීතු මාධ්‍ය ආයතනයක් විදියට ඒ ලයිෆ්ස්ටයිල් මැගසින් එකක් මම විශ්වාස කරන විදියට ඒ කරුණු කාරණා හොයලා බලලා වාර්තා කරන්න කළ යුතුයි කියන මම විශ්වාස කරනවා. මොකද මේ වෙලාවේ බොරු පුවත් මැවීම නෙවෙයි අපි රටේ ජනතාව වෙනුවෙන් කළ යුත්තේ. ඉතින් අධිකරු හිටපු ජනාධිපතිතුමන්, අග්‍රමාත්‍යතුමන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ හින්දා මම හිතන්නේ මේ වෙලාව තුළ අපි රටේ ජනතාව නොමග යවන්න, උසිගන්වන්න, කේන්ති ගස්සන්න යන කාරණා නොකළ යුතුයි කියන එක තමයි මගේ විශ්වාසය. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.